සඳාවක් පුංචි යාළුවනි. සුපුරුදු විදියටම සඳුදා දවසේ සතුටින් hina වෙලා ඉන්න පුංචි යාළුවා හොයාගෙන ඔන්න අදත් අපි ආවා පුංචි අපේ නැනුමිය. ඔන්න අද දවසේ අපි සූදානම් වෙලා ඉන්නේ ඔයාලගේ පෙළ පොත්වල ඇතුළත් වන නාට්‍ය ගී ගැන කතා බහ කරන්නට. මේ කතා බහට අදත් අපිත් එකතු වෙලා ඉන්නවා මාධ්‍යවේදී ගීපද රචක සාහිත්‍ය විචාරක සමුද්‍ර වෙතසිංහ මාමා. සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා මාමේ. ගීත කිහිපයක් තෝරගෙන තිනවා. ඒ ගැන විග්‍රහ කරන්නට කලින් ඔන්න මුලින්ම මම අහන්න හිතුවා තාක්ෂණයේ දිනෙන් දින දියුණු වෙන මේ ලෝකේ අලුත්තරේ විවිධ විදිහේ ගීත නිර්මාණය වෙනවා දවසින් දවස. මේ වගේ යුගයක විශේෂයෙන් අපේ පොඩිත්තෝ මේ වේදිකා නාට්‍ය සහ මේ නාට්‍ය ගීත ඇසුරු කරන එක කොයිතරම් වැදගත්ද? ඔහු ඇත්තටම පොඩිත්තෝ පුංචි කාලේ ඉඳලම හොඳ රසවින්දනය කියන එකට හුරු වෙන්න ඕනේ. හොඳ රසිකයෙක් වෙනවා කියන්නේ ජීවිතේ බොහෝ දේවල් ලබා ගන්න පුළුවන් වින්දන මාර්ගයක්. ඒකින්ද හොඳ රසිකයෝ වෙන්න හොඳ සරල ගීත, හොඳ චිත්‍රපට ගීත, හොඳ නාට්‍ය ගීත සහ හොඳ කාටුන් ගීත අහන්නත් ඕනේ. ඒ හින්දා වේදිකා නාට්‍ය ගීතත් හරිම අපූරුයි. අපේ වේදිකා නාට්‍ය ගීත ඉතිහාසය හිතාගන්න බැරි තරම් ලස්සනයි. ඒ ගීත අහලා රසවිඳලා හොඳ රසිකයෙක් වෙන එක ඉතාම වැදගත් දෙයක්. අපි සූදානම් අද දවසේ අපි තෝරගත්ත පළවෙනි ගීතයේ දිහාවට හැරෙන්නට දීකිරි රතු හැට්ටකාරී නාට්‍යයෙන් තමයි තෝරගත්තේ. මම සඳහන් කරමු. ඔව්, මේ ගීතය අපේ සිංහල වේදිකා නාට්‍ය කලාවේ වගේම අපේ ගීත රචනා කලාවෙත් සුවිශේෂ නිර්මාණශීලීත්වයක් පළ කළ ලූෂන් බුලස්සිංහල කිවිඳුන්ගේ නිර්මාණයක්. ලූෂන් බුලස්සිංහල කියන්නේ අපේ ගීත රචනා ක්ෂේත්‍රයේ විශේෂ ලකුණක්. ඔහු රචනා කරලා තියෙන සරල ගීත දිහා බැලුවාම හිතාගන්නත් බැරි තරම් නිර්මාණ ශක්තියක් ඔහු පළ කරලා තියෙනවා. දැන් ගුණදාස කපුගේ සහ මාලනී බුලස්සිංහල ගායනා කරන දම් පාටින් ලා සඳ බැස යනවා කියන ගීතේ ඔහුගේ රචනයක්. ඒ වගේම ගුණදාස කපුගේ ගායනා කරන බින්දු බින්දු තාරකා කඳුළු මල්විලේ කියන ගීතේ ඔහුගේ රචනයක්. ඒ වගේම සුදු නැන්දායි ගේ දොර වැහුවේ මාමණ්ඩීයයි මට මග හැරියේ කියන ගීතයත් ඔහුගේ රචනයක්. ඒ වගේම මාලි බුලස්සිංහල ගායනා කරන රජමැදුරක ඉපදී සිටියානම් ළඟට සැන්දෑ අහස වගේ සැරසී මට එන්න කියා, ඒ වගේම අහසින් තරුවක් කඩා වැටෙනවා වගේ ගීතත් ඔහුගේ රචනා. ඒ වගේම නිරංජලා සරෝජිනී ගායනා කරන මිනි මිනි පොදේ ලා අඳුරේ තෙමි තෙමි ගියදා කියන ගීතය, ඒ වගේම සඳ ලතා නගේ ගඟ ගැඹුරුයි කියන ගීතය, මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතැනින් සයුරේ වැටුනේ කියන ගීතය වැනි ගීත රාශියක් ඔහු රචනා කරලා තියෙනවා. ඒ නිසාම ඔහු පිළිබඳව මම කෘතියක් ලියලා තියෙනවා නූතන ගීතේ රූපක රචකයා කියලා. ඔහුගේ නාට්‍ය ගීතත් ඒ වගේම ජනප්‍රියයි. දැන් ඔහු නාට්‍ය කීපයක්ම නිෂ්පාදනය කරලා තියෙනවා. රතු හැට්ටකාරී සහ තාරා උගිලිති තමයි ඔහුගේ නාට්‍ය අතරින් ජනප්‍රියම නාට්‍ය යුගල. ඒවායේ තියෙන ගීතත් අපේ නාට්‍ය ඉතිහාසයේ කවදාවත් අමතක කරන්න බැරි ගීත. යස ඉසුරු තිබෙන තැන, සිරු දෙවුදු සිටින තැන කියන ගීතය, ඊළඟට සෝභාවදී මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරුරු කියන ගීතය, කඩේට ඵලේ අංචු උංචෑන් කියන ගීතය, යාළුවෝ මාළුවෝ යාළුවෝ කියන ගීතය, මඩේ ලගින තාරා උන් නාවන්නද මං කියන ගීතය, ගීත රාශියක් නාට්‍ය ගීතත් ඔහු රචනා කරලා තියෙනවා. ඉතින් බලන්න මොනතරම් විශිෂ්ට ගීත රචකයෝ අපේ ගීත සාහිත්‍ය තුළ ඉන්නවාද. ඉතින් මේ ගීතය රතු හැට්ටකාරී නාට්‍යයට අන්තර්ගත වුණත් මේ ලූෂන් බුලස්සිංහලයන්ගේ රචනයක් නොවේ. මෙය මුල්ලපිටියේ කේට් ද සිල්වා මුහන්දිරම් විසින් සංස්කරණය කළ සිංහල සැහැලි කියන කෘතිය අන්තර්ගත වන ද්‍රවිඩ මඩකලපුවේ ද්‍රවිඩ කිරිවෙලෙන්දියන් ගයන ගීතයක් විදිහට තමයි අන්තර්ගත වන්නේ. දැන් මේ ගීතේ ලූෂන් බුලසිංහලයන් එහින් උපුටාගෙන සංස්කරණය කොට රතු හැට්ටකාරී නාට්‍ය අන්තර්ගත කරලා තියෙනවා. ඔහු එය පිළිගන්නවා. මේ ගීතය තුළ මේ රතු හැට්ටකාරී කිරිවෙලෙන්දියකගේ
ජීවිතයම මේ ගීතය තුළ ප්‍රතිනිර්මාණය වෙලා කියලා හිතන්න පුළුවන්. එහෙමනම් ඔන අවස්ථාව ඒ අපූරු ගීය රස විඳින්න ඔන්න ඒ ගීය අපිට ගායනා කරන්නට රස විඳින්නට අවස්ථාව දෙන්නට අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපි ළමයි කණ්ඩායමේ අපේ යාළුවෝ ටික. ඒ වගේම සංගීතයෙන් සහාය වෙන්න චාමර හපංගමස ප්‍රමුඛ අපේ වාදක මණ්ඩලය එකතු වෙලා ඉන්න. අපි අවස්ථාව දෙමු උන්ට. වෙළෙන්දියකගේ ජීවිතය සිතුවිලි බලාපොරොත්තු ගැන බොහොම අපූරුවට පිළිබිබු කෙරෙන ලූෂන් බුලත් සිංහලයන්ගේ සංස්කරණය නිර්මාණය වෙච්ච මේ නිර්මාණය අන්තර්ගතය ගැන අපි කතා කරමු. ඔව් ඇත්තටම කිරි වෙළෙන්දියකගේ ජීවිතය ඉතාම අපූර්ව ආකාරයෙන් මේ පද රචනාව තුළ පෙළ ගැසෙලා තියෙනවා. මං හිතන්නේ අපේ සාහිත්‍ය තුළ නිතරම මේ පුංචි මිනිස්සු ගැන කතා කිරීම අවශ්‍ය දෙයක්. දැන් අපේ ගීත සාහිත්‍යයේ එන්න එන්න දියුණු වෙගෙන එනකොට අපේ ගීත සාහිත්‍යය ඇතැම් විට ප්‍රේමය වගේ මාතෘකාවලට සීමා වෙලා තිබුණු ගීත කලාව වෙනත් පැතිමානයන්ට යන්න පටන් ගත්තා. දැන් ලෙන්චිනා වගේ චරිත ගැන ගීත නිර්මාණය වෙන්න පටන් ගත්තා. මම හිතන්නේ මේ ගීතයත් අපේ නිර්මාණවලට වස්තු විෂය නොවෙන පුංචි සමාජයේ පුංචි
තැන්වල ඉන්න කටහඬක් නැති නිර්මාණයකින් ආමන්ත්‍රණය නොකෙරෙන චරිතවලට එල්ල කරපු ආලෝකයක් විදිහට තමයි මම දකින්නේ. ඇත්තටම දූල පුතාට පොඩ්ඩක් බර වැඩි වෙන්න පුළුවන්. නමුත් සාහිත්‍ය කලා විචාරයේදී අපි සාකච්ඡා කරනවා අන්තෝනියෝ ග්‍රාමිස්චි කියලා සාහිත්‍ය විචාරකයෙක් පිළිබඳව. ඔහු ඉදිරිපත් කරලා තියෙනවා සාහිත්‍ය න්‍යායක් පරිපීඩිතයන් පිළිබඳ අධ්‍යයනය කියලා. මෙන්න මේ ග්‍රාමිස්චි කියන සාහිත්‍ය විචාරකයා කියන්නේ මේ වගේ පුංචි මිනිස්සු සාහිත්‍යයට, කලාවට, ගීතයට එකතු කරගන්න ඒගොල්ලන්ගේ ජීවිතය ගැනත් නිර්මාණවලින් කතා කරන්න කියලා. මං හිතන්නේ මේ ගීතය තුළ තියෙන්නේ අන්නේ කාරණාව. හොඳයි, එහෙමනම් අපි සූදානම් වැඩි වෙලා නොගෙන මීළඟ ගීතයට මේ විදිහටම යන්නට. අපි මීළඟට තෝරගෙන තියෙන්නේ නරිබෑනා නාට්‍යයේ කුමටද සොබනියේ ගීතය. මම සඳහනක් කරමු. ඔව්, නරිබෑනා නාට්‍ය අපේ රටේ නාට්‍ය කලාවේ සුවිශේෂී නාට්‍යයක්. මේ නාට්‍යය නිර්මාණය කරන්නේ දයානන්ද ගුණවර්ධන කියන ප්‍රවීණ නාට්‍යකරුවා. ඔහු නරිබෑනා, ගජමන් පුවත, මధుරජවනිකා වැනි නාට්‍ය රාශියක් නිර්මාණය කරපු විශිෂ්ට ගණයේ නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම ඔහුගේ නාට්‍යවල තිබුණු ගීතත් ඉතාම ජනප්‍රිය වුණා. ඔහුගේ දැන් පළවෙනි නාට්‍යය තමයි නරිබෑනා නාට්‍යය. ඒ නාට්‍යයේ ඇහැල මලින් ගස්පිරිලා බලන්න හරි ලස්සනයි ගීතයත්, කුමටද සුබනිය කඳුළු සලන්නේ කියන ගීතයත් අදටත් සිංහල නාට්‍ය ඉතිහාසය ගැන කතා කරනකොට අමතක කරන්නම් බැරි ගීතය. ඒ වගේම ඔහු මధుරජවනිකා නාට්‍යයට නිර්මාණය කරපු ගීත අදටත් අපිට අමතක කරන්න බැහැ. ඔබට මතක ඇති ජැක්සන් ඇන්තනි සහ අනුලා බුලස්සිංහල ගයමින් ඉදිරිපත් කරන අර විරිඳුව. පළමුව මම වැන්දා බුදුන් සිහි කරගෙන ඒ ගුණකඳ, දෙවනුව සද්ධර්මය උතුම් මුදුනත් කර මෙන්න වැන්දා, තෙවනුව මහා සංඝරත්නය වැඳ සුරන්ට පින් දී සොඳ, කියනවා අපි නෙයිනගේ සූදුව කවියෙන් කර ප්‍රබන්ධ කියලා. නෙයිනගේ සූදුව පිළිබඳ කවි කොලයක් ආකාරයෙන්, විරිඳුවක් ආකාරයෙන් කරපු ඒ නිර්මාණය මං හිතන්නේ දයානන්ද ගුණවර්ධනයන්ගේ සියලුම කලා නිර්මාණවල අති විශිෂ්ටම ප්‍රතිඵලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමේ, තුමා බක්මහ දීගේ චිත්‍රපටය නිර්මාණය කිරීමට මැදිහත් වුණා. එහිදී ඔහු රචනා කළ අමරදේවයන් ගයන ආදර හැඟුම් කියන ගීතයත් ඉතාම සුන්දර සුවිශේෂී නිර්මාණයක්. හැම නාට්‍යකරුවෙක් වගේම එතුමාගේ පැති ගණනාවකින් විශාල ප්‍රතිභාවක් තිබුණා. ගීත රචනය අතිනුත් තිබුණු ප්‍රතිභාව තමයි මේ නිර්මාණවලනුත් ප්‍රකාශ වෙන්නේ. නමක් ගමක් දන්නේ නැන්නේ, හැබැයි මනුස්සේ. නාට්‍ය ගීතය අපි ළමයි කණ්ඩායමේ හඬින් දැන් රස විඳින්න. ගිරිහෙල්ලා ගමේ ඇති මාගේ නිවසට
ප්‍රතිභාපූර්ණ කලා ශිල්පී දයනන්ද ගුණවර්ධනයන්ගේ මේ නිර්මාණයේ පිළිබිඹුව ගැන අපි කතා කරමු. ඔව් ඇත්තටම අපේ නිර්මාණ සාහිත්‍යයේ හාව ගැන කතා තියෙනවා. ඉබ්බ ගැන කතා තියෙනවා. අලි ගැන ඇත්තු ගැන කතා කියනවා. හැබැයි නරියෙක් ගැන මෙහෙම කතාවක් මෙහෙම ගීතයක් මේ ලෝක සාහිත්‍ය ඉතිහාසයේ මම කියවලා නැහැ අහලා නැහැ. මොකද වෘකයෝ ගැන වෘකයන්ගේ අඩවිය කියලා නවකතා ලියවිලා තියෙනවා. ජැක් ලන්ඩන්ගේ නවකතාවල මේ සතුන් අපූර්වට නිරූපණය වෙලා තියෙනවා. නමුත් මේ විදිහට නරියෙක්ව බෑනෙක් කරගෙන මේ ආකාරයට නිර්මාණයක් කරපු එක වෙන කෙනෙකුට නොපෙනෙන අපූර්ව දෙයක් අලුත් දෙයක් නිර්මාණ අත්දැකීමක් කරගන්න රචකයාට තියෙන අභිලාෂය නිරූපණය කරන අවස්ථාවක්. දැන් මේ නාට්‍යයේ ඉන්නේ නරියා ගමදුවක් විවාහ කරගන්න උත්සාහ කරනවා. ඇගේ නම සොබනි. මේ සොබනියට නරියා කියන ගීතය තමයි මේ ගීතේ. මේක නරියෙකුගේ ප්‍රේම ගීතයක්. ඉතිහාසයේ කොහොම කොතැනකවත් අපි නරියෙක්ගේ ප්‍රේම ගීතයක් අහලා නැහැ. නරියෙක්ගේ ප්‍රේම ගීතයක් වුණත් මේ පුදුමාකාර නිර්මාණාත්මක ප්‍රේම ගීතයක්. දැන් මේ නරියා කියන්නේ සොබනි අඬන්න එපා, ගිරිහෙල් අරඹේ ඇති මගේ නිවසට මම ඔබ ගෙන යන්නම් කියලා. එතකොට මේ ගිරිහෙල් අරඹේ කියුවාම අපිට හොඳ මනසෙන් චිත්‍රයක් මැවෙන වචනයක් එක. මොකද අපි අමරදේවයන් ගයන ඈත කඳුකර හිමව් අරණේ කියන ගීතේ මහලා ඒ රසිකත්වය වැඩිලා තියෙන විදිහට අපිට මතක් වෙන එක හිමාලයේ වගේ. හිමාලයේ ඈත කඳු හිස් වලින් වැසී ගිය ප්‍රදේශයකට අරගෙන යන්නම් වගේ අදහසක් මේ නරියා කියනවා. එහෙම කියලා මේ වනාන්තරයට තමන්ගේ සොබනියව අරන් ගිහිල්ලා තියෙන ඉතාම ලස්සන වනාන්තරයේ තියෙන ඉතාම ලස්සන දේවල් වලින් තමන්ගේ පෙම්වතිය සරසන හැටි, තමන්ගේ පෙම්වතියට සත්කාර කරන හැටි ඉතාම ලස්සනට කියනවා. ඒක මං හිතන්නේ මේ ප්‍රේම ගීතයකින් යම් කිසි කෙනෙක්ගේ ප්‍රේමය ඉල්ලා සිටින තරුණයෙක්ගේ සිතුවිලි වලින් ඉතාම කාව්‍යමය ආකාරයට ගොඩනගන්න දයානන්ද ගුණවර්ධනයන්ට හැකි වෙලා තියෙනවා. ඇත්තටම මේ ගීතයේදී වගේම ඔහු පාවිච්චි කරන හැම තැනකදීම ඔහු වචන පාවිච්චි කරලා තියෙන්නේ බොහොම අර පරිස්සමින් සහ නිර්මාණාත්මක ආකාරයට. ඉතින් ඒ අපූර්වත්වය සහ රමණීයත්වය මේ ගීතයේ පුරාම ගැබ්බෙලා තියෙනවා. ගොඩක් දේවල් කතා බහ කරා ගීතත් රසවින්දා. එහෙමනම් කෙටි විරාමයක් ගමු අපි. දැන් SLS සාතිකයේ සමගින් වීමාස්ටෙලා සෙට් යෝගට්. Be healthy, be active. බුදුන් වහන්සේගේ පා පහස ලැබූ දඹදිව පූජනීය සිද්ධස්ථාන සියැසින් දැක සිත පහදවා ගැනීමට හා මෙතෙක් ඔබ නොදත් දඹදිව බොහෝ ඓතිහාසික සිද්ධස්ථාන තොරතුරු පිළිබඳ ගවේෂණාත්මක රූපවාහිනී අත්දැකීම. පින් සැරේ මංචි බැතිබර අනුග්‍රහකත්වයෙන් සෑම පොහෝ දිනකම සවස 4:30ට ජාතික රූපවාහිනියෙන්. ක්‍රිකට් වල වඩා වැදගත් වන්නේ selection and execution. ඒ වගේම තමයි අපේ ජීවිතේ. තෝරා ගැනීමත් ක්‍රියාත්මක කිරීමත් හරිම වැදගත්. කුණු කසල හරියට වෙන් කරන්න, ශ්‍රී ලංකාව ලස්සන කරන්න අපිත් එක් වෙමු. දිරන නොදිරන ලෙස වෙන් කළ කසල පළත් පාලන ආයතනයේ નિયમિત රටේට බහර දෙන්න. අවිධිමත් ලෙස කසල බැහැර නොකරමු. අදත් ක්‍රිකට්. ඔව් ඔව් ඔව්. අපි බට්ට පනින්න. තානි හැමද? නෑ බට්ට හොඳයි. ආ. මෙලිබන් රියල් චොක්ලට් ක්‍රීම් බිස්කට්. සම්පූර්ණ බෙදෙන රසට පොඩ්ඩ ඕනම දෙයක් කරයි. ඔබට අහිමි වුණු ජීවිතය ගැන දුකක් නැතිද? සියල්ල හෙළි කරගත් පසු ඔබතුමා මා වෙතින් දුරස් වෙයි මා බියටපත් වුණා. රජු බලයෙන් පහ කරන්න හේතුවක් තිබේද? හේතුවක් නම් නිර්මාණය කළ හැකි වෙයි. මට සිතෙනවා පියාණන් මා අත්හැර දමාවි. ඉවෙන්දක් නම් කවදාවත් සිදුවන්නේ නැහැ.
සමුගාසිට ප්‍රහස්පතින් දාතක්වා මා නැවතත් නිවැරදි කරනවා පස්වරු හයට ජාතික රූපවාහිනිය ආදරේ අම්මා තාත්තා මම යනවා තරගෙට හරි යන්න හරි හරි මං ගන්න බෝලේ මගේ පස්සෙන් ආපු ඔකස්ස ඔකස්සෙත් මොන ඔකස්සෙත් මම ආවේ මාග්ලෝව හොයාගෙන එයා හොයාම රැවට්ටුවා කොටිම කියනවා නම් ඔයාගෙන් ප්‍රයෝජන ගත්තා අර බලන්න ස්ටුවර්ඩ් වාහනේ නවත්තන්න එයා තාම මගේ තරම දන්නේ නැහැ දෙසැම්බර් 10 දහවල් 1ට පුංචි ස්ටුවර්ඩ් සත්ධර්ම වර්ෂා සිසු දම්මුදාන දහම් දැනුමින් සුපෝෂිත පිරිපුන් සමාජයකට මගහෙළි කරවන සිසු දම්මුදාන උඳුව පොහෝ දින සවස දෙකට හෝමාගම පුරාණ විහාරස්ථ සිරිසීවලී දහම් පාසලේ සිට ඊළඟට තෝරගෙන තියෙන්නේ මෙතෙක් අපි කතා බහ කරපු ගීතවලට වඩා වෙනස්ම විදිහේ හැඟීම් ප්‍රකාශනයක් තියෙන ගීතයක් නේද මාමි? ගල්ලෙන බිඳලා ගීතේ සිංහබාහු නාට්‍යයෙන්. ඔව් මේක දැන් අර ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායන අපේ නාට්‍යවල තියෙනවා විවිධ ක්‍රමවේද. දැන් ස්වභාවික නාට්‍ය කලාව ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය. දැන් සරත් චන්ද්‍රයන් නිර්මාණය කරන්නේ ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායයි. ඒ ආකාරයට තමයි මේ ගීතයක් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමනම් අපි අවස්ථාව ලබා ගමු මේ ගීතයත් රස විඳින්නට අපි ළමයි කණ්ඩායමේ හඬින්. Yeah.
වෙනස්ම සංගීත භාවිතයක්. එහෙම නැත්නම් වෙනස්ම සංගීත සංයෝජනයකින් නිර්මාණය වෙච්ච සරච්චන්ද්‍රයන්ගේ මේ නිර්මාණයේ අදහස් ප්‍රකාශනය ගැන මාම අපි කතා කරමු. ඔව්, ඇත්තටම මහාචාර්ය සරච්චන්ද්‍ර අපේ සාහිත්‍ය ඉතිහාසයේ යුග පුරුෂයෙක්. එතුමා නවකතාකරුවෙක්, කෙටිකතාකරුවෙක්, පරිවර්තකයෙක්, පර්යේෂකයෙක් සහ නාට්‍යකරුවෙක්. එතුමාගේ නවකතා තමයි මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදුදා, විලාසිනියකගේ ප්‍රේමය, හෙට එච්චර කළුවරණෑ, වල්මත්වී හසරක් නුදුටින් වැනි නවකතා මාලාවක්. ඒවගේම එතුමා සිංහල සාහිත්‍ය විචාරයේ ඉතාම පුරෝගාමී විචාරකයෙක්. සිංහල නවකතා ඉතිහාසය සහ විචාරයේ කෘතිය, ඒවගේම කල්පනාලෝකය, සාහිත්‍ය විද්‍යාව වැනි කෘති ලංකාවේ සාහිත්‍ය විචාරයේහි පුරෝගාමී කෘති හැටියට සලකනවා. ඒවගේම එතුමාගේ වැඩිම අවධානය යොමු වුණේ නාට්‍ය කලාව පිළිබඳව. එතුමා සිංහල ගැමි නාටකය යනුවෙන් සිංහල ගැමි නාට්‍ය පිළිබඳව වෙනම පර්යේෂණයක් කරලා ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් කෘති සම්පාදනය කළා. ඒ වගේම ජාත්‍යන්තරව විදේශ රටවල් ගණනාවකට ගිහින් නාට්‍ය කලාවන් පිළිබඳව පර්යේෂණ කළා, අධ්‍යයනය කළා. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය මූලික වශයෙන්ම අපේ ජාතක කතා සහ ඇතැම් ජනකතාවල මූලාශ්‍ර පදනම් කරගෙන ඒවාට අලුත් අර්ථකථන සපයමින් කරපු නිර්මාණ. එතුමාගේ නාට්‍ය අතරින් මනමේ, සිංහබාහු, වෙල්ලවැහුම්, කදාවලලු, පේමතෝ ජායති සෝකෝ, වෙස්සන්තර ආදී නාට්‍ය රාශිය මම හිතන්නේ සිංහල නාට්‍ය කලාවේ විශිෂ්ටතම නාට්‍ය මාලා විදිහට හඳුන්වන්න පුළුවන්. 1956 තමයි සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටම නාට්‍ය මනමේ වේදිකාගත වෙන්නේ. එහි අන්තර්ගත වුණු ප්‍රේමයෙන් මන රංජිත වේ, නන්දිත වේ, පුෂ්පයෙන් වන සුන්දර වේ, ලංකෘත වේ කියන ගීතේ ඉතාම ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. ඊට පසුව එතුමාගේ සිංහබාහු විශ්ව සාහිත්‍යයට එකතු කළ හැකි තරමේ ඉතාම ප්‍රබල නිර්මාණයක්. මේ නිර්මාණය තුළ තියෙන අපේ ජනශ්‍රුතියට එකතු වෙලා තියෙන මේ සිංහබාහු කතාව. මේ ගීතය සිංහයත්, සිංහයා බිරිඳ කොට ගන්නා සිංහ සීවලිත්, දියණියත් සමග, පුතණුවන් සිංහබාත් සමග වනයේ ජීවත් වෙනකොට සිංහබාහුට අවශ්‍ය වෙනවා මේ වනයේ ගල්ලෙන බිඳගෙන එළියට යන්න. දවසක් සිංහයා නැති වෙලාවක ගල්ලෙන බිඳගෙන තමන්ගේ මවත් සහෝදරියත් රැගෙන සිංහයා පලා යනවා. ඒ අවස්ථාවේ ආහාර සොයාගෙන එන්න එළියට ගිහින් හිටපු සිංහයා නැවත ගල්ලෙනට එනවා. දකින්නවා වෙනසක්. ඒ වෙලාවේ තාම කම්පනීය ස්වරයෙන් ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා සිංහබා කියලා මේ ගීතය ආරම්භ වෙනවා. දැන් ආචාර්ය ගුණදාස අමරසේකර සිංහල කාව්‍ය සම්ප්‍රදාය කියන කෘතිය ලියමින් ප්‍රකාශ කරනවා, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට පසු සිංහල කාව්‍ය ඉතිහාසයේ පහළ වෙච්ච හොඳම කවියා මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර කියලා. ඒකට හේතුව අපේ නියම සිංහල භාෂාවේ ඕජෝ ගුණය, සිංහල භාෂාවේ ගැඹුරු හරය උකහාගෙන කවි සහ ගීත රචනා කරපු විශිෂ්ටතම කවියා සරච්චන්ද්‍ර කියලා ආචාර්ය ගුණදාස අමරසේකර කියනවා. දැන් මනමේ නාට්‍යයේ ගීතවල එන භාෂාවත්, සිංහබාහු නාට්‍යයේ ගීතවල එන භාෂාවත් බැලුවහම අද කතා කරන භාෂාවට වඩා වෙනස්. ඒකට හේතුව අපේ පැරණි කාව්‍ය සම්ප්‍රදාය, ඒ කියන්නේ අපි කිව්වොත් අපේ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍ය සම්ප්‍රදාය, එහෙම නැත්නම් අපේ චිරන්තන කාව්‍ය සාහිත්‍යය යන වචන වලින් හඳුන්වන අපේ පැරණි කවිවල තියෙන භාෂා උරුමය තමයි සරච්චන්ද්‍රයන් මේ ගීතවලදී භාවිතා කරන්නේ. ඒ අපේ පැරණි භාෂා උරුමය මේ තරම් ව්‍යක්ත විදිහට, මේ තරම් අපූර්වට පාවිච්චි කරපු වෙනත් කිසිම කවියෙක් තොටගමුවේ රාහුල හිමියන්ගෙන් පස්සේ පහළලා නැහැ කියන එක තමයි ගුණදාස අමරසේකරයන්ගේ මතය. දැන්
අපේ පැරණි කවි, ඒ කියන්නේ සංදේශ කාව්‍ය, කෞසලුමිනා ආදී කාව්‍ය කියවපු අයට තමයි සරත් චන්ද්‍රයන්ගේ මේ භාෂාවේ තියෙන අපූරු බව තේරෙන්නේ. දැන් අපේ දූල පුතාලා මේ අපිට නිර්දේශ වෙලා තියෙන පොත් ටික පමණක් නෙමෙයි, අපේ පැරණි පොත් සිය ගණනක් තියෙනවා, අපේ පැරණි කවි පොත් සිය ගණනක් තියෙනවා. මේවායේ භාෂාව නිවැරදිව කියවුවාම තමයි සරත්චන්ද්‍ර මහාචාර්යතුමා කොයිතරම් ලස්සනට, කොයිතරම් නිර්මාණාත්මකව මේවායේදී භාෂාව භාවිතා කරලා තියෙනවද කියන එක පැහැදිලි වෙන්නේ. දැන් මේ ගීතේ අර සිංහයාගේ කම්පණය තමයි මේ ගීතේ පුරාම තියෙන්නේ. දැන් සිංහබා කියන සිංහබා කියලා ඔහු උච්චාරණය කරන අවස්ථාවේ, ඒ ඉතාම උච්චස්වරයෙන් හඬ නගන අවස්ථාව, හෙනයක් මෙන් පතිත වූ අහසින් මේ වේදනාව ඔහුගේ මුළු ජීවිතය කිඳාබසින ආකාරය සහ ඔහු වේදනාවෙන් කෑ ගහන ආකාරය තමයි මේ ගීතය තුළ තියෙන්නේ. දැන් එහෙම කියමින් යනකොට තමන්ගේ බිරිඳව මතක් වෙනවා, මාසොඳුර මාසොඳුර සිංහ සීවලි කියලා බිරිඳව මතක් වුණාම ඔහු මදක් සංසුන් වෙනවා. ඊළඟට දියණියව මතක් වෙනවා, මා ප්‍රිය දියණිය කියලා දියණියව මතක් වෙලා ඔහු ඔහුට දියණියකින් ලැබෙන අස්වැසිල්ල ඔහු සිහි කරනවා. ඒ සියල්ලත් එක්ක ඔහු තරමක් නිවෙනවා. නමුත් මේ කම්පණය අහසින් පාත් වූ හෙනගෙඩියක් වගේ ඔහුගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම විලාපයක් බවට පත් කරමින් ඒ සිංහයා නගන වේදනාත්මක ගීය තමයි මේ ගීය. ඒ ගීය තුළ සරච්චන්ද්‍රයන් නාටකීය විදිහට භාෂා භාවිතය අතින් ඉතාම ප්‍රබල විදිහට මේ නිර්මාණය කරලා තියෙන ගීය මං හිතන්නේ සිංහල නාට්‍ය ඉතිහාසයේ අමරණීය නිර්මාණයක්. හොඳයි, එහෙමනම් ඔන්න අපේ මේ සූදානම තවත් කෙටි විරාමයක් ගන්න. ඉක්මනට හමුවෙමු. දිව පිනවන නව රස රස ප්‍රීමා ට්‍රේඩ් සොසේජස්. ප්‍රීමා ට්‍රේඩ්ස් නැවේ රස සාදේ. අදත් ක්‍රිකට්. අපි බට්ට පනින්න. පොඩි රස තානේ හැමද? නෑ බට්ට හොඳයි. මෙලිබන් රියල් චොක්ලට් ක්‍රීම් බිස්කට්. සම්පූර්ණ බෙදෙන රසට පොඩ්ඩ ඕනම දෙයක් කරයි. මගේ නම ෆ්ලින්ක් ලොක්වුඩ්. පරිගණකය ක්‍රියා කරවන්න. තවදුරටත් නව නිපදවීම බෑ. ඒක ඇදලෙන්නේ නැහැ. ඇදලා දාන්න ඩෙස්ක්ටොප් එක හරහා. ඒක කිසි දෙයක් උනේ නැහැ. ඒක මොනවා කියලා වෙන්නද? තවරක් ඉන්න. මං ඉන්න පොඩි වැඩක. මගේ යන්ත්‍ර වැඩ කරනවා. Flitsum differ. December 12, දහවල් 1ට විශ්මිත ෆ්ලින්ට්. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඒ සුවිශේෂී භාෂා භාවිතයෙන් නිර්මාණය වෙච්ච ගල්ලෙන බිඳලා ගීතයෙන් පස්සේ වුණ අපි නැවත වාරයක් නරිබෑනා නාටකයෙන් ගීතයක් තෝරගෙන තිනෝ ඇහැල මලින්. අපි ගීතය ගැන කතා බහ කරන්නට කලින් අවස්ථාව දෙමු අපි ළමයි කණ්ඩායමට මේ ගීතය පුංචි ඔයාලට ගායනා කරන්නට. I'm gonna make it.
මෙතෙක් අපි තෝරගෙන තිබ්බ නාට්‍ය ගීතවලට වඩා ටිකක් වෙනස් භාෂා භාවිතයක් වෙනස් රිද්මයකින් නිර්මාණය වෙච්ච මේ ගීතය ගැන අපි දැන් කතා කරමු අපි. ඔව් ඇත්තටම මේ ගීතය දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා නාට්‍යයේ ජනප්‍රියම ගී දෙකෙන් එකක්. දයානන්ද ගුණවර්ධනයන් මේ ගීයෙන් නිරූපණය කරන්නේ පරිසරයේ විචිත්‍රත්වය. ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි. අඹ රඹුටන් ජම්බු ඉදී අද හැමතැන හරි හැඩයි. දැන් සෝවියට් රුසියානු නවකතා කියවපු කෙනෙකුට නම් ඒවායේ වැඩිපුරම නිරූපණය වෙන්නේ මේ පොප්ලර් කියන ගස් ජාතිය. දැන් චිංගීස් අයිත්මාතෝගේ ගුරු ගීතය නවකතාව කියවපු කෙනෙකුට පොප්ලර් ගස් අමතක වෙන්නේ නැහැ. ඒවගේම ස්ටෙප්ස් තනබීම අමතක වෙන්නේ නැහැ. මේ වගේ පරිසරයට ආදරයක් ඇති කරන්න සාහිත්‍යයට ගීතයට කලාවට පුළුවන්. දැන් මේ ගීතය තුළ අපේ රටේ තියෙන ගස්වැල් පිළිබඳව, අපේ රටේ පළතුරු පිළිබඳව ඉතාම ලස්සන චිත්තරූපයක් මැවෙන ආකාරයට නිරූපණය කරලා තියෙනවා. පරිසරයට ආදරය කිරීම, ගහකොළවලට ආදරය කිරීම මානසික සුවයට හේතුවක් බව අද වෙනකොට මනෝවෛද්‍යවරුන් පවසනවා. දැන් මල් වවන කෙනා මල් වැවීම තුළින් ලබන මානසික සතුට නිසා ඔහුගේ මානසික ආතතිය දුරු වෙන බව මනෝවෛද්‍යවරු කියනවා. ඒකට කියන්නේ පුෂ්ප චිකිත්සාව කියලා. සංගීතයේ රස විඳීමෙන්, වින්දනය කිරීමෙන් මානසික සහනය ලබන එකට අපි සංගීත චිකිත්සාව කියනවා. වගේම මල් වැවීමෙන් ලබන සතුට සහ ඒෙන් ලබන සුවයට පුෂ්ප චිකිත්සාව කියලා කියනවා. ඒ වගේම මේ පරිසරය නිසා, ගහකොළ නිසා, වලාකුළු සහ මේ సౌందර්යය නිසා අපේ ජීවිතයට අප්‍රමාණ සුවයක් සහනයක් ලබන්න පුළුවන්. දැන් බෝධි පූජා වලදී ගහට වන්දනා කරනවා කියලා ඇතැම් අය එය අවමානාත්මකව කතා කරනවා මම අහලා තියෙනවා. නමුත් විද්‍යාවෙන් උපවන අපේ විශ්වාස හා ඇදහිලි කියන කෘතිය රචනා කරමින් AMR බෝපෙගෙදර කියන ලේඛකයා ප්‍රකාශ කරනවා සෑම ගසකින්ම හිතකර කිරණක් ඒ ගසවට සැරිසරන අයට නිකුත් වෙනවා. ඒ වගේම බෝධියකට ගෞරව කරන වන්දනා කරන කෙනාටත් හිතකර කිරණක් නිකුත් වෙනවා. රෝගෝපද්‍රව තියෙනවා නම් ඔහුට සුවේ පිණිස ඒක හේතු වෙනවා කියලා. ඇත්තටම ගහකොළ සමග අපේ මිනිසුන් ගෙවපු ජීවිතය සහ එහි තිබුණු සුන්දරත්වය මේ ගීතය තුළින් ඔප්නං වෙනවා. අපිට අපේ පරිසරයේ තියෙන විචිත්‍රත්වය පහදලා දෙනවා. වගේම ඒ සිහිල අපිට ළඟා කරන්නත් මේ ගීතයේ තියෙන වචන සහ නාද මාලාවට හැකි වෙලා තියෙනවා. ඔන්න පුංචි ආලවනේ, මේ ගීතය ගැන මේ විදිහට විග්‍රහ වෙනකොට අපි දැන් සූදානම් වෙන්නේ හුණුවටේ කතාවේ වැල් පාලම ගීතය ගැන සර්ත් එක පොඩි කතාබහක් කරන්න. ගීතේ සූදානම් වෙලා තියෙනවා. අපි මුලින්ම සර්ගෙන් මේ ගීය ගැන යමක් දැනගෙන ගීතේ රස විඳමු. ඔව්, මේක ආචාර්ය හෙන්රි ජයසේනයන් සිංහලයට පරිවර්තනය කළ බර්ටෝල් බ්‍රෙස්ට්ගේ ද කොකේසියන් චෝක් සර්කල් කියන නාට්‍යයේ අනුවර්තනය හුණුවටේ කතාව නාට්‍යයේ අන්තර්ගත වුණු ගීතයක්. හුණුවටේ කතාවෙත් ඉතා ජනප්‍රිය ගී රසක් තියෙනවා. යුද්ධෙට මං ගියා ගෑණි ගෙදර තියා, මගේ යාළුවෝ මං එනතුරු උන්ද බලාගයි නිරතුරු කියන ගීතයත් හුණුවටේ කතාවේ අන්තර්ගත වෙන ගීතයක්. ඒ වගේම හෙළ ගැඹුරුයි පුත නොබලන්, සෙලවෙන විට වැල් පාලම කියන මේ ගීතයත් එයින් එක් ගීතයක්. ඒ වගේම ගස මල් පල දරන විට කියන ගීතයත් හුණුවටේ නාට්‍යය අන්තර්ගත ජනප්‍රිය ගී අතරින් එකක්. මේ හුණුවටේ නාට්‍යය හෙන්රි ජයසේනයන්ගේ නාට්‍ය කලාවේ විශේෂ අවස්ථාවක් නිරූපණය කරනවා. ඒවගේම මේ නාට්‍යයෙන් සිංහල නාට්‍ය ඉතිහාසයට බර්ටෝල් බ්‍රෙස්ට් කියන ජර්මානු ජාතික විශ්ව නාට්‍යකරුවාගේ දුරස්ථීකරණය කියන නාට්‍ය න්‍යාය, අපි දූලපුතාලා මතක තියාගන්න මේ වචනේ, දුරස්ථීකරණය කියන නාට්‍ය සම්ප්‍රදාය පළවෙනි වතාවට ආචාර්ය හෙන්රි ජයසේනයන් හුණුවටේ කතාවත් එක්ක
ලාංකික වේදිකාවට හඳුන්වා දෙනවා. දැන් ඒ ආකාරයෙන් ලියවිච්ච ගී මුල් නාට්‍ය නොතිබුණු භාෂා භාවිතයකින් හෙන්රි ජයසිනන් අපූරුවට රචනා කරලා තියෙනවා. ඒකට හේතුව ඔහු නාට්‍යකරුවෙක් පමණක් නොවෙයි, ඔහු නවකතාකරුවෙක්. ඔහු නවකතා කීපයක්ම රචනා කරලා තියෙනවා. ඔහු කලක් අසනීප වෙලා ඉන්නකොට ඊට පසු ඔහු බාල්හ ගිලානු කියලා නවකතාවක් රචනා කළා. නිලියකට පෙම් කළෙමි කියලා නවකතාවක් රචනා කළා. ඔහුගේ චරිත අපදානය ඇසුරින් කරලියේ කතාවක් යනුවෙන් කෘතියක් රචනා කළා. ඔහු සාහිත්‍යකරුවෙක්. ඔහුගේ සාහිත්‍යමය ඥානය ඔහුගේ නාට්‍ය කලාවට, නාට්‍යවල ගීත රචනාවලට ඉවහල් වුණා. වැල්පාලමේ ගීත එලගේ මුරුයි උතනු බලං කොට වැල්පාලම දැසපියන් විමනබලන් අපට පුති මගක් නැති මේ මග මිස යමං පුති අපට පුති මගක් නැති මේ මග මිස යමං පුති බලයි පුන උපේ බව රකී යමන්තේ දෙලතොත් එක්ක යන්නේ වුණ පාළනේ මං නෙමෙයි ඇටි කියලා අපරාධ මං ආසන දැනියෙක් එහෙම ගියා මේ පැත්තේ උදරුවක් වඩාගෙන අරගේ හැ පැත්තට ආයෙ එවිට ඉවරයි පාළනේ තක්ක తీරුවා මේ කවුඹේ වැඩක්ද ඔව් හැමුවට අපි බය වෙන්න ඕනේ. වලාකුළු තල්ලු කරන්න බෑ හුලඟ. නැත්තම් දෙයිය වත්තු කරනවා. දන්නවද? අපේ පුංචි යාළුවෝ විවිධත්වයට ගොඩක් ආසයිනේ නේද? ඒ නිසාම තමයි පුංචි ඔයාලා විවිධ වර්ගයේ විවිධ ආරේ ගීත රස විඳින්නේ. ඉතින් එහෙම මේ රස විඳින ගීත අතරට මතක ඇතුව මේ වගේ බොහොම අර්ථාන්විත වේදිකා නාට්‍ය ගීතත් එකතු කරගන්න අමතක කරන්න එපා. පෙළ පොතේ සඳහන් වෙන නිසාම නෙමෙයි මේවායින් පුංචි ඔයාලට රස විඳනයක් වගේම දැනුමට බොහෝ දේ ඉගෙන ගන්නත් පුළුවන් නිසාම තමයි අපි ආයෙත් මතක් කරන්නේ මේ ගීතත් හැකි හැම වෙලාවකම රස විඳින්න කියලා. එහෙමනම් ඉතින් අද දවසෙත් සමුගෙන යන්නට සූදානම් වෙන්න ඕනි. අපිත් එක්ක කතා බහට එකතු වුණේ මාධ්‍යවේදී ගීපද රචක සාහිත්‍ය විචාරක සමුද්‍ර වෙතසිංහ මාමා. බොහොම ස්තුතියි අයිබුවන් කියලා සමුදෙනවා. ඒ වගේම තමයි අද මේ සංගීතයේ මුසුවෙච්ච මේ කාලච්ඡේදය බොහොම අපූරු කරන්න වාදනයෙන් අපිට සහාය වෙන්නට එකතු වුණා පිරිසක්. අපි ස්තුති කරන්නට ඕනේ රිදම් ගිටාරයෙන් සරත් ධර්මදාස මාමා, බේස් ගිටාරයෙන් දිනේෂ් හේවගේ මාමා, බටනලා වාදනයෙන් ගයන් ජයසිංහ, ඔක්ටපෑඩෙන් ඉන්දුනිල් ප්‍රභාත් මාමා වගේම කීබෝඩ් වාදනයෙන් චාමර හපන්ගම මාමා ඇතුළු මේ වාදක මණ්ඩලයේ මාමල සියලු දෙනාටමත් බොහොම ස්තුතියි කියනවා. ඒ වගේම තමයි අපි ළමයි කණ්ඩායමේ අපේ පොඩිත්ත ටිකටත් බොහොමත්ම ස්තුතියි අපූරු ගීත ගායනයෙන් අපේ වැඩසටහන ලස්සන කරාට. එහෙමනම් අදටත් සමුගෙන යන්න සූදානම්. හමු වෙන්නේ ආයේ ලබන සඳා කීයටද? හරියටම හවස 5 වෙනකොට. ගිහිල්ලා එන්න, ඉනාවෙලා සතුටින් ඉන්න. සුබ සතියක්.